අයිබෝන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක එක සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මුල සිට ලස්සන වියමනක් වියන්න හදන අනුර ප්‍රතිපත්ති ප්‍රකාශයත් එළිදක්වයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩ පිළිවෙලට දුප්පත්කම නැති කරන්න සෑම දිලිඳු පවුලකටම 20000ක් අවුරුදු දෙකෙන් දුප්පත්කම නැති කරන බවත් සජිත් කියයි අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්කමින් මිදෙන දෙවන්ත ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනවායි කියන එක මියෝ අල්ලන්න නම් දත් තියෙන බලලෙකු සිටිය යුතුයි ජනපති කියයි මං කියන්නේ මියෝ අල්ලන්න ඕන නම් දත් තියෙන බලලෙක් දාන්න ඕන 21 වෙනිදායින් පසු රට සොරපුරයක් බවට පත් වෙනවා අහන්න ආසද ඒ පොරොන්දු සෙට් එක අද ටෙලිවැකියෙන් සෑම පුරවැසියෙකුටම සාධාරණ ඉටු කරන ජනතාවට වග කියන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා පහුගිය කාලේ අපේ වැඩපිළිවෙල ගැන අපි ගැන අපිට වඩා කතා කරේ විනාය නේද අදත් අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අපේ ආණ්ඩු පාලනය පිළිබඳව වැඩිපුර කතා කරමින් තිබෙන්නේ විනාය අසත්‍ය විකෘති කරන ලද තොරතුරු ඒක තමයි ඔවුන්ගේ දේශපාලන භාවිතාව ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබා දීලා තිබෙනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙල ඇතුළේ අපි එකක දෙකක අර්බුදයක නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ සමස්ත පද්ධතියම අර්බුදයේ. කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් තව දුරටත් මේට පිළිතුරු ලබා ගැනීමට හැකියාවක් නොවන බව අපි කවුරුත් දන්නවා. රටක් හැටියට අපි මේ අභියෝගය බාර ගන්න ඕන. මේ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල තමයි ජාතික ජනබලවේගයේ බාර ගන්න සූදානම් වෙලා තිබෙන්නේ. මුල ඉඳන් ලස්සන වියමනක් අපිට වියන්න සිදු වී තිබෙනවා. ඇති වී තිබෙන කලබගෑනි ඇති වී තිබෙන වියවුල දෙස බලපුවාම විතක කොතනින්ද පටන් ගන්නෙ කියලා නේද හිතා ගන්න බැරි තරමටම මේ වියවුල විනාශකාරී. හැබැයි අපි මේ වැඩපිළිවෙල ඇතුළේ ප්‍රමාණිකූලව මේ ඇති වී තිබෙන වියවුල විසඳීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් ක්‍රියාකාරකම් රසක් ඉදිරිපත් කොට තිබෙනවා. මාස 24න් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් ආරම්භ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අති දුෂ්කර ජීවිතයක් ගත කරන දුප්පත් ජනතාවට මම කියන්න කැමතියි. ජනසවියෙත්, සමෘද්ධියෙත්, අස්වැසුමෙත්, ගැමිදිරියෙත් හොඳ ගුණාංගයන් ටික එකතු කරලා අඩුපාඩුකම් ටික ඉවත් කරලා අලුත් දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අපි අපේ රටේ ක්‍රියාත්මක කරනවා පමණක් නොවේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා හැම දුප්පත් පවුලකටම මාසකට රුපියල් 20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් අවුරුදු දෙකක් ඇතුළත මාස 24ක් ඇතුළත තමන්ව දුප්පත්කමින් මිදෙන දෙවන්ත ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා සදාකාලිකව කවුරුත් කැමති නැහැ දුප්පත්කමේ රැඳී සිටින්නට දුප්පත්කමේ කියන වහල් භාවයට යටවලා ඉන්න කැමති නැහැ පින්පඩි ලබන සමාජයක් නෙමෙයි අපේ රටේ සමාජය අපේ රටේ ජනතාව අභිමානවත් ජනතාවක් කාගේවත් වහලෙක් වෙන්නේ නැතුව කාගේවත් සේවකෙක් වෙන්නේ නැතුව කාගේ කාටවත් ගෝල බාලකම් කරන්න නැතුව සොසක්තියෙන් සෝත්සාහෙන් දෙපයින් නැගී සිටින්නට කැමති ජනතාවක් අපේ රටේ ජනතාව. එහෙනම් දුගී දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයක් අපි කාන්තාව නිවසේ ගෘහණිය මුල් කරගෙන ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. රට ගොඩනැගීමට හැකි හොඳම කණ්ඩායම තමන් සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ආණ්ඩුවකට මේ බලය ආරක්ෂා කරගෙන ගියා. ඒක අපේ යුතුකම. මෙහෙම අවස්ථාවක ජනතාව එකතු කරන්න ඕනේ. අපි මේ කණ්ඩායම ඇති කරගත්. මං හිතන්නේ ප්‍රතිදුන සාර්ථකම කණ්ඩායම. කොහොම හරි අපි මේ වැඩේ කරා අවුරුදු දෙකකින්. මං හිතන්නේ අපේ තරම් සුදුසු ආර්ථික කණ්ඩායමක් වෙන එක පක්ෂකටවත් නැහැ. දැන් ලෝකෙ පිළි අරගෙන තියෙනවා මේක හොඳ කණ්ඩායමක් කියලා. මං යනකොට අහනවා කවුද මේක කරේ කොහෙද දුන්නේ පිටින් ආධාර ගත්තද? මේක අල්ලන්න බෑ. ඔය දෙකේ මන් දන්නවනේ ඉන්න මිනිස්. ඊළඟට කියනවා හොරු අල්ලනවා. කී මම හොරු අල්ලන කතාවක් කියන්න. අපි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්ට යුසුමකට ආවම. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අපිට උවමනයි දූෂණය ගැන හොයලා බලන්න. ඒ වගකීම අපිට බාර දෙන්න කි. ඉතින් ආණ්ඩුවක් ආවම දැන් දූෂණය ගැන හොයන්ට අපි දැම්ම. එතන උනේ දෙන්නේ
එක පැත්තකින් වැලි අමුණ මෑතුමා කිව්වා අපි මේ කරන්න ඕන කියලා. අනිත් පැත්තෙන් JVP එක AI කරන්න ඕනේ. පත් කරන්න ඕනේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ. ඒගොල්ලෝ ආනන්ද විජේපාල මෑතුමා පත් කරා. මම දන්න හැටියට මේ වැඩේ කරනවා නම් ප්‍රධානියා පොලිසියේ ඉන්න ඕනේ නැත්නම් නීතිඥෙක් වෙන්න ඕනේ. ආනන්ද විජේපාල මෑතුමා නීතිඥෙකුත් නෙමෙයි. එතුමා ආගෙන ෆයිල් 400ක් අරගෙන ඒ ෆයිල් 400 එතුමන්න නම් කරා සමහර අය ඒක එව්ව ඇතෙන්ට එතනින් ගිහින් පොලිසියට ගියා. පොලිසියෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ තුසිත මුදලිගේ මැතිමාර්ගයෙන් උසාවියට ගියා. සමහරව සාර්ථක අනෙක්ව අසාර්ථක උනේ. ඉතින් මට බැලල වැඩක් නැහැ නේ. මට තිබුණේ මුදල් ටික දෙන්න එච්චරයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 561 වෙනි ටෙලිවැකිය. මේ දවස්වල අපට හතර අතින්ම ඇහෙන්නේ හදවත පිනා පිනා යන සුන්දර කතා නේද? ටීවී පුරවලා රේඩියෝ පුරාම අහන්ට දකින්ට ලැබෙන්නෙම මේ රට ගොඩගත්තු විදිහ නේද? 21 වෙනිදායින් පසු සුරපුරයක් බවට පත් කරන පොරොන්දු සෙට් එකක් ඕගාල වැලනො කැඩි එනවා නේද? තුන් වේල කාපු අපිට දැන් ඉතින් එක වේලක් හරි කාලා ඉන්න මේ රටක් හදපු විදිය ගැන, එහෙම රටක් හදන්න එයාලා විඳපු දුක ගැන නේද හරි ආඩම්බර කතා හෙනවප්පා. ඒ විතරක් නෙමෙයි, මේ අපි සල්ලි දීලා තමයි ජීවිතේ පුරාම ගෑස් ගන්නේ, විදුලිය ගන්නේ, ජලය ගන්නේ, ඉන්ධන ගහගන්නේ නේද? ඒ ටික දී ගන්න බැරුව පෝලිම් ඇති කළායම දැන් හරි ආඩම්බරයෙන් කියනවා පෝලිම් නැති කළේ අපි කියලා නේද? පෝලින් නැති කළේ අපි කියලා. ඒ විතරක් නම් මද මේ ගොවියව කුඹුරෙන් මහපාරටම ඇදලා දාපු උදවිය අද කතා කරන්නේ පොඩි අත දරුවෝ වගේ නේද? ඇත්තටම මේ දේශපාලන කතා දෙස බලපුවාම මේක බංකොලොත් රටක් නම් වෙලා තියෙන්ට විදිහක්ම නෑ නේද? බංකොලොත් උනා කියලවත් හිතාගන්ට බෑමයි අප්පා. ඒ තරම් දියුණු රාජ්‍යයක් අපිට තිබිලා තියෙන්නේ. මේ අය උරුම කරලා දීලා තියෙන්නේ මේ ලේසි පහසු රාජ්‍යයක් එහෙම නෙමෙයි. හොඳේ දැන් මේ ආයේ බලේ ඉල්ලන්නේ මේ තව පොඩි පොඩි චූටි චූටි අඩුපාඩු ටිකක් තියෙනවා. ආන් ඒ අඩුපාඩු ටික ඔය ලබන 21 වෙනිදායින් පසු හදලා දෙන්න තමයි ඔය ආයි බලේ ඉල්ලන්නේ. හරිය, ඊට පස්සේ ලබන 21 වෙනිදායින් පසු නිකන් මේ තියෙන චූටි 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 ප්‍රශ්න ටික හිරුදුටු පිනිසේ අහවර වෙලා යනවා. හරිය, පුදුම විදිහේ සුඛෝපභෝගී සැපවත් ජීවිතයක් සමස්ත රටවැසියාටම උරුම වෙනවා. ආයේ අහන්ට දෙයක් නැහැ. හරිය, රාජ්‍ය සේවකින්ට වැටුප් වැඩි වෙනවා. ආයේ මදිනු කියන්ට හොඳේ පඩි අරගෙන යන්න ලොකු මල්ලකුත් අරන් එන්න වෙනවා. ඒ පඩි අරන් ගෙදර ගිය ගමන් ඉතින් දරුවන්ට බිරිඳට සියලු දෙනාට කිරි බිත්තර හැම්බේකන් ආදී සුපිරි කෑම දෙන්න වාසනාව ලැබෙනවා. ගොවියන්ට ඉතින් උදාවෙන්ට යන්නේ මාරම මාර වාසනාවන්ත කාලයක්. හොඳේ කුඹරට යනකොටම ගොයමට පොහොර ටික වැටිගෙන 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 යනවා. හරිද, නිකන් පිනට වගේ නොමිලි වගේ තමයි පොහොර ටික එහෙම ලැබෙන්නේ. හොඳේ, එතකොට ওই දැන් මහා ආධිපත්‍ය පතුරගෙන ඉන්න මහමූල් හිමියෝ ටික දෙනා ඉන්නේ. ආන් උන්දලා ගොවිය ළඟට ඇවිල්ලා වැඳලා සමාවරන්, අනේ අපි මෙච්චර කාලයක් ඔබ හූරගෙන කෑවා, දැන් ඉතින් එහෙම කරන්නේ නැහැ. වීවලට කැමැති ගානක් කියන්ට, කැමැති ගානක් කියන්ට අපි දෙන්නම් කියලා අපච්චි ගොවිය ළඟ වැඳ වැටෙනවා. ෂුවර්, ආය අහන්ට දෙයක් නැහැ. හරිය, ඒකම ගොවියගේ ආදායම ඩබල් ට්‍රිබල් වෙලා ගොවිය කුඹුරට ඉන්නේ යන්නේ BMW වලින් Prado වලින්. හොඳේ, හරිද, ලබන 21 වෙනිදායින් පස්සේ. හරිය, ඊටත් වඩා විශ්මයජනක වෙනස ඇතිව නිවතුකරේ වතුකරේ ඔය ලයින් කාමරවලට සියලු පහසුකම් වලින් සමන්විත නිවාස ඉදිවෙන්නේ නිකන් හතු පිපෙනවා වගේ නේද? පට්පට් ගාලා තමයි හැදෙන්නේ. හොඳේ, ඒ වගේම ඉතින් ආයේ පොඩි පඩි වැඩිවීමක් එහෙම නෙමෙයි ඈ. 21 වෙනිදායින් පස්සේ බොහෝ වෙලාවට 1700 ලැබෙන්නම පුළුවන්. හරිය, ඒ විතරක්ද, රට අරක්කු වලින්ම ස්වයංපෝෂිත කරමින් ඉන්නවා නේද? අලුත් බාර් එහෙම අවශ්‍යයි නේකට ඈ. ඊ අතර වාරේ අපේ සංස්කෘතියයි ආගමයිත් කොහොම හරි ආරක්ෂා කරගන්න පොරොන්දු දෙනවා. හොඳේ, මේ සියල්ල දිහා බලාගෙන ඉන්නකොට මේ දේශපාලුවන් කියන කතා ඇහෙනකොට මතක් වුණේ බ්‍රෙස්ට්ගේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලයේ පද ටික ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හරි රහට කියපු විදිහමයි. හොඳේ, මැති ඇමතිවරුන් සීරුවෙන් පෙන්වා දෙති වැසියනට ලේසි පහසු නැති හරිම අමාරු කාර්යයක් බව රට පාලනය නේද? අපේ ගරු
අපේ ගරු ඇමතිවරු නොමැතිනම් අනේ මේ දිරණ මත ගොයම් බීජ අංකුර උඩාතට නෙවෙයි ඈ මඩ යටටම ඇදෙනවා හරිය ඒ කියන්නේ කෘෂිකර්ම ඇමතිල හැම නැත්තම් ගොයම් බීජ උඩාතට පැලවෙන්නේ නැහැ මඩේ යටට පැලවෙන්නේ ඒ උන්දල හිඳ තමයි උඩට මෙන්නේ ඈ සත්තයි සත්තයි ආයේ සිකුරුයි සිකුරුයි හොඳේ ඊළඟට බලශක්ති පාලනයට මේ ඇමැත්තන්ලා නොහිටින්ට නේද අඟුරු කැටයක්වත් මේ පොළෝ ගැබෙන් ඉහළට එන්නේ නැහැ අඟුරු හැදුනේත් පොළෝ ගැබ ඇතුලේ උන්දලා නිසාමයි හරිය හොඳයි නිසිකලට කිසිම ළඳක් නිසිකලට කිසිම ළඳක් ගැබ්බර වෙන්නෙත් නෑ හරිද සෞඛ්‍ය ඇමති හැම නැත්තම් හොඳේ ඉතින් යුද්ධ නම් කොහොමත් කරන්න වෙන්නේ නෑ යුද ඇමති නැත්තම් හරිය රට පාලනය කිරීම සුළු වැඩක් එහෙම නෙමෙයි හොඳේ කෙස් පැලෙන මත ගෙනෙන ඔලු ගෙඩි මොටද කෙරුමන්ට නේද යන්ත්‍රයේ දුවවන්න දන්නව නම් කම්කරුවෝ කුඹරක පිඟානක වෙනස තෝරා දෙන්න දන්නව නම් ගොවියෝ හරිද ඉඩම් හිමියන් කොමිස් හිමියන් මිහි මතට තවත් මොකටද අපි හැමෝම තකතිරුවෝ අපි හැමෝම තකතිරුවෝ අන්න ඒ නිසා තමයි කෙස් පැලෙන මොලකාරයෝ අතලොස්සක් අපට ඕන වෙලා තියෙන්නේ හරිද ඇයි රට පාලනේ මේ තරම් අසීරු සූරාකමින් බොරු කියමින් වැජබෙන්න යාන්තමින් හරි උගත්කමක් ඕන නිසාමද අපි හැමෝම තකතිරුවෝ අන්න ඒක නිසා තමයි කෙස් පැලෙන මොලකාරයෝ අතලොස්සක් අපිට ඕන වෙලා තියෙන්නේ අපි හැමෝම තකතිරුවෝ අන්න ඒක නිසා තමයි කෙස් පැලෙන මොලකාරයෝ අතලොස්සක් ඕන අපට සිටිය යුතුයි යලි යලි මේ ගැන අපිම ඇයි රට පාලනේ මේ තරමට අසීරු සූරා කමින් බොරු කියමින් වැජබෙන්න යන්තම් හරි උගත්කමක් ඕන නිසාමද එම පුවතත් සමගින් සේත උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සේත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.